සතු කියන්නේ නමස්කාරය කියන පන්සිල් ගන්නට බුත්තං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පිනතුනි මේ සන්ධ්‍යායාමයේ අනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේට අපේ සදහැවතුන් එකමුතුව සිටින්නේ රැස්ව සිටින්නේ වස් කාලයේ පැවැත්වෙන පින්කම් මාලාවේ ප්‍රථම සද්ධර්ම දේශනාවට අහුන්කම් දීම සඳහා මෙවර වස් ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානම දායක මහත්මානන් කෙනෙක් වන ව්‍යාපාරික අජිත් හිඟුරංගල මැතිතුමා ඒ වගේම නදීෂා රත්නායක මැතිනිය ඒ වගේම මිනුල් මෙත්සුක හිඟුරංගල පුතුණුවන් සහ සේනාසනයේ සියලුම දායක කාරකාදී පින්වත් පිරිස ඉතින් අපි වස් ආරාධනාව සිද්ධ කරපු දවසේ සාකච්ඡා කරගත්තු ආකාරයට පින්කම් මාලාවක් සෑම සතියන්තයකම සිද්ධ කරන්ට සංවිධාන කටයුතු සිද්ධ වුණා. එහි පළමු පින්කම ලෙස අද සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටයි අජිත් තිඟුරංගල මැතිතුමත් එම මැතිනියත් එවගේම උතනුවන් ඇතුළු මේ දායක කාරකාදී සියලුම සදහැවතුන් මේ සේනාසනයට පැමිණිලා තිබෙන්නේ. පින්කමේදී තිබෙන්නේ
මූලිකව පොදු අරමුණු කීපයක් එකක් ඔබ අප සියලු දෙනාගේම මාතෘ භූමිය වන ශ්‍රී ලංකා ද්වීපයටත් එහි ජීවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඔය ඇත්තන්ගේ මෞද්‍ය මෞපියන් ඇතුළු කොට සියලු ශ්‍රී ලාංකිකයින්ට යහපත් වාසනාවන්ත කාලයක් උදා වේවා කියන ප්‍රාර්ථනාව මේ උතුම් පුණ්‍ය කර්මයේ මූලිකම අරමුණක් ලෙස තියෙනවා. ඊට අමතරව සේසෙම අපේ මේ සේනාසනයේ ප්‍රධාන දායකාවක් විදියට ඉඳලා හදිසි අනතුරකින් අභාවයට පත් වුණා මනෝෂී සිරිපාල මහත්මිනිය. ඉතින් අපේ නදීෂා රත්නායක මැතිණියත් අජිත් තිඟුරංගල මැතිතුමත් තමන්ගේ දායකත්වයෙන් මේ ධර්ම දේශනාව සිදු කරත් කල්පනා කරන්නට යෙදුනා ඒ නෝනා මහත්මිනියගේ දරුවෝ දෙන්නත් මේ උතුම් පින් කටයුත්තට සම්බන්ධ වෙනවා අපේ දහම් පාසලට යන එන ඉතාම ශ්‍රද්ධාවන්ත ගුණවන්ත දරුවෝ ඒ දරුවෝ දෙන්නගේ අම්මා වෙනුවෙනුත් පින් අනුමෝදන් කිරීමක් මේ වස් කාලෙ සිදු කරන ප්‍රථම ධර්ම දේශනාවෙන් සිදු කරන්නට ඕන කියලා. මොකද එතුමියත් ජීවතුන් අතර හිටියා නම් නිසක වශයෙන්ම මේ උතුම් පින් කටයුතු සඳහා බොහෝම කාර්යක්ෂමව වැඩ කරන ශ්‍රද්ධාවන්ත දායකාවක් උපාසිකාවක්. ඉතින් එතුමියට පින් දීමත් අද පින්කමේ බලාපොරොත්තු අතර තිබෙනවා. ඊට අමතරව ඔයත් හැම දිනාටම ආශිර්වාද කරමින් ඔයත්ගේ නමින් මිය ගිය ඥාතීන්ට පින් දෙමින් තමයි අද මේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. අද මම ඔයත් එක්ක කතා කරන්න කල්පනා කළා පංච නීවරණ ධර්ම ගැන. පංච නීවරණ ධර්ම. දන්නවද පංච නීවරණ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. මොනවද නීවරණ ධර්ම? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නීවරණ. නීවරණ කියන වචනයේ අර්ථය තමයි ආවරණය කරනවා කියන. මග අහුරනවා කියන. නීවරණ කියන්නේ මග අහුරන. මොන මගද? උතුම් නිවන් මග අහුරන. ගැඹුරු මග. අපිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, උතුම් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති කරලා දාන. ඒ සඳහා අපේ ගමම් මග පාලනය කරන බාධා පමුණවනවා. අපේ පුහුණුව අඩාල කරලා දානවා. එවැනි ධර්ම පහක් නිසා තමයි මේ ධර්ම වලට කියන්නේ නීවරණ ධර්ම. ආවරණ, නීවරණ කියන අර්ථය. අහුරනවා කියන අර්ථය. හැබැයි නිවන් මඟ අහුරන යම් ධර්මයක් තියෙනවද? ලෞකික දියුණුවත් ඇහිරිලා යන්නේ ඒ වයින්ම තමයි. නිවන් මගට බාධා වෙන ධර්මම තමයි ලෞකික ජීවිතයේ දියුණුවටත් බාධක වෙන්නේ. උදාහරණයක්. කාමච්ඡන්දේකම්. ඒකේ ඇස ආදී ඉන්ද්‍රියන් ටික පිනවන්නට තිබෙන වියරු වැටුණු තෘෂ්ණාව කියන්න පුළුවන් නේ. උග්‍ර තෘෂ්ණාව. ඇහැ පිනවන්නයි, කන පිනවන්නයි, දිව, නාහය, මේ කය පිනවන්ට අපේ තියෙන දැඩි ආසාව. දැන් එය ඍජුවම තෘෂ්ණාව වර්ධනය කරන ධර්මයක් නිසා ඔහොමත් අවබෝධයට බාධාවක් නේ. උතුම් නිවනට බාධාවක් පංචකාමයෙහි ඇලුණු කෙනෙකු වීම. දැන් ඒකම මේ දරුවන්ගේ අධ්‍යාපනික ජීවිතේට අනාගතයට බාධාවක් වෙන්නේ. මේ දරුවෝ අතරින් කවුරු හරි කෙනෙක් දැඩි ලෙස ආස වුණත් අපි කියමුකෝ ෆෝන් එක හරි ටීවී එක හරි පාවිච්චි කරලා මේ වීඩියෝ බලන්න මොනවා හරි. එතකොට නැත්තම් ගේම් එකක් ප්ලේ කරන්න එක එක උග්‍ර ලෙස ඒකට ඇඩික්ට් වුණා, අබ්බැහි වුණා.
එතකොට යාගේ ආසාව හැම තිස්සෙම ඒ අරමුණත් එක්කම වැඩ කරනවනේ. දැඩි දැඩි කැමැත්තක් එනවනේ. උග්‍ර කැමැත්තක් එනවා. එතකොට යා පාඩමක් අහන් ඉන්න වෙලාවෙත් මතක් වෙන්න පුළුවන් මොකක්ද? තමන් බල බල ඉකපු එකනේ. ඕ නවත්තපු තැන මතක් වෙන්න පුළුවන්. එතකොට තමන් පාඩම ඉවර වෙනකම් බලන් ඉන්න පුළුවන් ආයෙත් කොයි වෙලේද ඒක පටන් ගන්න කියලා. මැච් බලන කොටත් එහෙමයි නේද? ක්‍රිකට් ලෝලියෙක් නේද? දැන් ක්‍රිකට් වලට අපි කවුරු හරි කෙනෙක් දැඩිල සාස වුණොත් ඕ ක්‍රීඩාවකටනේ මේ තියෙනවනේ එක එක ක්‍රීඩාවන් ලංකාවෙනි ක්‍රිකට් ටීම් උග්‍ර ලෙස ආස වුණා. ඒ ඒ ආසාවෙන් අපේ ඇහැට ඒක දකින්න දකින්න ඒක බලන්න බලන්න අපේ ඇහැට සුවයක් එනවනේ. ඒ සුවේ ලැබෙන්න ලැබෙන්න අපි නැවත නැවත හොයනවා. එතකොට අපි ඒ ආසාවේ දිගටම යද්දී අපේ ගොඩාක් වැඩ අතපසු වෙන්න තියෙන ඉඩ කඩ වැඩිද නැත්? වැඩි. මූලික අරමුණ මග ඇරෙන්න පුළුවන්. ක්‍රීඩාවක වේවා, නාට්‍යවල වේවා, චිත්‍රපටිවල වේවා, මොකකින් හරි ඇහැපිනවන්න නැත්නම් කනපිනවන්න, ආහාරයේ ගිජුණ නිතරම කෑම කියන එකේ හිටියොත් නේ, මොනවා හරි කටේ දාගන්න එක හීනෙ වුණොත් අන්න එය ඔබගේ දියුණුවට බාධා වෙන ධර්මයක් ලෙස තමයි බුදුදහම කියන්නේ. මේ කියන්නේ ඔබට රූපයක් බලන්න එපා කියලාද? නෑ. ටෙලිවිෂන් එක බලන්න එපා කියලාද? නෑ. නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න එපා කියලාද? නෑ. ඒක ඇබ්බැහිව්වෙක් වෙන්න එපා කියන එක. ඔය කිසි එකකට ඇඩික්ට් වෙන්න හොඳ නෑ. ඇබ්බැහි වෙන්න හොඳ නෑ. ඒක ඊළඟට ඒක මැත්තේ අපි අපේ දවස ගෙනියන්න පටන් ගන්න. ඒක නැති වුණාම උමතුවක් වෙනවා. එතනින් තමයි අපි පිරෙන්න පටන් ගන්න කියලා බුදුදහම කියන්නේ. කාමච්ඡන්දය අපේ දියුණුවට අපේ යහපතට ලොකු බාධා. නිවනම ඉලක්ක කරගත්තු කෙනෙක් කියලා හිතන්න. නිවනම ඉලක්ක කරගත්තු කෙනෙකුට පංචකාමයට දැඩි ආසාවක් ආවොත් එයාගේ සීලය මොකක් වෙයි? බිඳ වැටේ. සමාධිය උපදව ගන්නටම හම්බෙන්නේ නැහැ. ආසාවෙන් මුසපත් වුණාම කොහොමත් ප්‍රඥාව, බුද්ධිය, නුවණ කුමක් වෙනවද? යටපත් වෙලා යනවනේ. ඊළඟට වෙන එක තේරෙන්නේ නැතු වෙනවා. ඊළඟට වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතු වෙනවා ආසාවෙන් මුසපත් වුණාම. අර මේ ගීතයක තියෙනනේ සුරාසොඩේ ගිරි කුලකින් විසිවි මහ පොළවට පාවි එද්දි ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝ සැපයි කීවලුනි. ඒ කියන්නේ එයාගේ මුසපත් වීම තියන්නේ එයාගේ කයට ලැබෙන මේ පහස. එයා වෙරි වෙලා වැනි වැනි යද්දී පර්වතයකින් බිමට වැටෙනවා. ඒ අර බිමට වැටෙන අතරතුර කාලය. ඒක තප්පරයක දෙකක කාලයක් නේ පර්වතයකින් බිමට වැටෙන ගත වෙන ඒ පොඩි කාලේ ඇඟේ හොඳ හුලම් පාරක් වදිනවා නේ. ඉතින් පහලට කඩාගෙන එනකොට හුලම් පාරක් වදිනවනේ. මිනිහට ඉතුරුණු හරිය හොඳ හුලම් පාරක් එන්නේ. හරි සනීපයි කියලා. හැබැයි ඒ ඒකට මුසපත් වෙනවත් එක්කම අඩුම එල්ලෙන්න අත්තක්කත් එයාට පේනවද? පේන්නේ නැහැ. තමන් මේ මැරෙන්න යන්නේ කියන එක පේන්නේ නැහැ. තමන් තව තප්පරයකින් සීසී කඩ යනවා මේ කුඩුපට්ටම් එලා කියන එක පේන්නේ නැහැ. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන තේ තමයි ඒ කියුවේ අපිට ඉන්ද්‍රියන් පිනවන්න අපි ඒකට ආසක්ත වුණාම ඒකට වහල් වුණාම ඒකට මුසපත් වුණාම අපි දන්නේම නැතුව අපේ විනාශය එකත් එක්කම එනවා. තවත් එක එක වාක්‍යයකින් කිව්වොත්
अपे आसावम तमाय अपे अंदुर वेन अपे आसावम अपे अंदुर वेन अपे खलुवर बावट पाते अपिता देवाल तेरे ने नत्ति वेला यानो अपे आसवे न पट पुद्गले उन्ट आसव नत्ति वेन काटारी आसविच्च कमां सिद्धवेन अनर्ते तमाय ए पुद्गले आगे समस्ते पेन ने नत्तु यानो संपूर्ण मनुष्य पेन ने अपे केने कुट आसविच्च कम ආස වුණාම පේන්නේ මොනවද මේකත් හොඳයි අරකත් හොඳයි කතා කරන හැටිත් හොඳයි ඇවිදින හැටිත් හොඳයි තීන්දුව ගන්න හැටිත් හොඳයි කොහොම හොඳයි 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 නේ හැබැයි සාමාන්‍ය මිනිහෙක්ගේ මේ අපි වගේ කෙලස් තියෙන මිනිස්සෙක්ගේ ඔක්කොම ඒ හොඳ වෙන්න පුළුවන්ද බෑ කීයටවත් හොඳ වෙන්න බෑ හැබැයි අපේ මුසපත් භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ අපි අනිකාට ආස වීම වැඩි වෙන්න අපි දන්නේම නැතුව ඒක ඇතුලේ අපි ඒ ඒ ඒ අරමුණට නැත්තම් ඒ පුද්ගලයාට රැවටෙන්න පටන් ගන්නවා ඇත්තටම කිව්වොත් අනිකාට අපිව රවට්ටන්න ලේසි වෙන්නේ එතකොටද නැත් එතකොට දැන් ලංකාවේ මිනිස්සු අවුරුදු පහෙන් පහට රැවටෙන්නේ නේ චාරිත්‍රාක් විදියට අවුරුදු පහෙන් පහට රැවටෙනවා නේ දැන් නම් මට හිතෙන්නේ ලංකාවේ ඉදිරි කාලේ මාස 3න් 3ට රැවටෙයිද දන්නේ නැහැ නේ මොකද ජනාධිපතිලා අගමැතිලා එච්චර ඉක්මනට මාරු වෙන්න පුළුවන් යන විදියට නේ ආය 6 මාසේ 7 මාසේ අල්ලන් ඉන්න ලැබෙයිද කියලා ස්ථිර නැති තත්වයක් එනවා හැබැයි එනකොටම අපි පොඩි ආස්වාදයක් දැන් මෙයා ඇවිල්ලා පේරගනි යාගේ ඔක්කොම දක්ෂකම් වලින් තෙල් නැව් දෙකක් වගේ තමයි එන්නේ. ගෑස් ටැංකි ටිකක් නේ වගේ. පොඩි එකක් ලැබෙනකොට මොන්නේ ඒක ඉවර වෙනවා අපේ. ඒක ඉවරලා ඉතින් මිනිහටත් දැන් වගේ. ඊට පස්සේ go home කියලා. අපිට වෙන දෙයක් හිතාගත හැකි ඉදිරි අවුරුද්ද මං හිතන්නේ මේ ලංකාවේ පුදුම පුදුම දේවල් කේදවාචකයක් මේ මේ hina වෙනව නෙමෙයි ඈ. මේ ඇතුලේ තියෙන ඇඬිල්ල නේ. මේ අපිට හිනාවක් වගේ මේක આવට මේක ඇවිල්ලා අපේ ඇතුලේ තියෙන අපේ රටට වෙච්ච දේ ගැන තියෙන මේ ඛේද වාචකය මේක ඛේද වාචකය අපිට වෙච්ච හැබැයි අපි එහෙම කෙටි කාලයකට ආස වෙමු සමහරුන්ට දිගු කාලයකට ආස වෙනවා ආස වෙනකොටම ඇත්ත වැහිදෙනවා ඇත්ත බුදුදහමේ කියන්නේ කාමය කියන එක කොහොමත්ම නරකයි නේ කාමය තියෙන්නේ වැරද්දක්ම තමයි කාමය ඉතින් පොඩ්ඩක් හරි හොඳ එකක් නම් නේද ඒක තියා ගැනීමෙන් ලාභයක්ම වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ අපිට ඒක දුරු කරගන්න කියලා යෝජනා කරන්නේ නැහැ නේ ඒකේ තියෙන්නේම අවුලක් හැබැයි ගිහි ජීවිත ගත කරන අයට සියලුම පංචකාමයන්ගෙන්ම නිදහස් වුණා කිව්වොත් එතකොට ගිහි ජීවිතයක් තියෙනවද නැහැ නේ හැබැයි ගිහියන් වන ඔබටත් යම් සීමාවක් හොයාගත හැකි නේ මොකක්ද හොයාගන්න පුළුවන් සීමාව මම මෙහි වැරදි කරන්නේ නේ මම මෙහි අගතිගාමි වෙන්නේ මම මගේ ආසාවල් සම්පූර්ණ කරගන්නවා හැබැයි මගේ ආසාවල් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් මම නෛතික නොවන වැඩ කරන්නේ නැහැ කියන්නේ නීති විරෝධී වැඩ කරන්නේ නැහැ මම නීතිය ඉක්මවන්නේ නැහැ මට කොච්චර ආස වුණා අන්න ඒ වගේ ඔබට පුළුවන් කාමයට විනයක් හදාගන්න ඩිසිප්ලින් එකක් නැහැ මම මෙතනින් එහාට යන්නේ මේක තමයි මගේ අන්තිම සීමාව ඇත්තටම ලෝකයේ ওই නීති රීති රෙගුලාසි හැදිලා තියෙන්නේ ඔකට මිනිසුන්ට ආසාව කියන එක නැතුව ජීවත් වීමක් නැහැ නේ ආසාව එක්කනේ මිනිස්සු ජීවත් වෙන්නේ හැබැයි මිනිස්සුන්ගේ ආසාවල් නිසා මිනිස්සු අපරාධකාරයෝ වෙනවා සෙසු අයවලුන්ට වැරදි කරන අය වෙනවා අන්න ඒක පාලනය කරන්න තමයි බුදුදහම සහ ලෝකය මොනවද සිල්පනවන් සිල්පනවන් ලෝකේ නම් නීති රීතිනේ නීති රීති පනවන්නේ දැන් මිනිස්සු ආසයි හොඳ හයිවේ පාරකට ගියාම නේ තමන්ගේ වාහනේ වේගෙන් පදවන්න හැබැයි යාගේ ආසාවට එහෙම නිදහස ඉඩ දුන්නොත් මේ වගේ රටක තව විශාල පිරිසක් විශාල හයිවේ එකකදී අනතුරට ලක් වෙනවා. ඒ නිසා කියනවා නෑ ඔයාට යන්න පුළුවන් උපරිම 100ටයි නේ.
පැයට 100ක වේගෙන් යන්න නීතියක් දීලා තියෙනවා. ඒ මොකද හැම මනුස්සයෙක්ටම ඔය ආසාව වෙනවා. වාහනයක් පදිනකොට ඒ ආසාව වෙන්න පුළුවන් එක වේගෙන් යන්න යන්න හෝ තමන්ගේ අරමුණට ඉලක්කයට තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්න ආසාව වැඩි වෙන්න වේගෙ වැඩි කරන්න අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක යාටත් අනතුරක් වෙන අනිකාටත් අනතුරක් වෙන නිසා තමයි නීතියක් පනවා ගන්න. ඒ නිසා මා ඔබට මෙහිදී යෝජනා කරන්න මොකක්ද? ඔබ දැන් කොයි තත්ත්වයේ නියෝජනය කරමින් ජීවත් වුණත් ඔබට එන ආසාවල් වලට විනයක් ඇති කරගන්න. කාමේසු විනයනේ. කාමයන්ගේ විනය. කැමැත්තේ විනයක් තියෙනවා. මම දන්නවා ඔයත් මේවා දරුවන්ට නිතර කියනවනේ. නිතර කියනවා. ඒගොල්ලෝ ආසයි ගේම් ගහන්න, ඒගොල්ලෝ ආසයි පිට්ටනියට යන්න, ඒගොල්ලෝ ආසයි කෝයින් එකට යන්න නේ, පාක් එකට යන්න ආසයි. ඒවයි ගිහිල්ලා සෙල්ලම් කරන්න, නටන්න, දඟලන්න ආසයි. නේ? ගොඩක් ආසයි. ආසන්නාට වැස්ස එනකොටම අම්මා මොකද කියන්නේ? ගෙදරෙන්ද කියනවා නේ. ගෙදරෙන්ද කියන්නේ පොඩි බබාලක් නේ. ගෙදරෙන්ද කියනවා. තාත්තා අහනවා කතා කළේ නැද්ද? එන්නේ නැද්ද කියලා අහනවා නේ. එන්නේ නැද්ද කියලා අහනවා. එතකොට ඒ නීතියක් පනවන්නේ ඇයි? දිගටම දැන් මෙහි තියෙන මහා වැසි තියෙන වෙලාවක සමහර වෙලාවට දිග වෙලාවක් හිටියොත් එයා ලෙඩ වෙන්න ඒක හේතු වෙන්නත් පුළුවන් නේද බැරිද? පුළුවන්. හැබැයි ආසයි ළමයි නේ. වරුසාවේ සෙල්ලම් කරන්න අපි කවුරුත් ආසයිද නැද්ද? ආසයි නේ. හැබැයි ආසාවට විනයක් පැනෙන්නේ නැතොත් සමහර විට ඒ ආසාව ආයේ ඉෂ්ට කරගන්න හම්බ වෙන එකකුත් නැහැ. ඒ කියන්නේ ඔබගේ යම් යම් දේවල් වලට විනයක් තියන එකම ඔබට නැවත වතාවක් ඒ දේ ලැබෙන්න හේතු වෙනවා. දැන් සමහර හිතනවානේ අම්මෝ මේ ආසාවල් පාලනය කරන්න කිව්වොත් ඉතින් ආසාවල් ලබා ගන්න හම්බෙන්නේ නැහැ කියලා. නැහැ. ඒක වැරදි. අපි යම් යම් විනයක් තියාගත්තොත් අපේ ආසාවල් වල ඒක හින්දම ඒ අරමුණු ඒ ආසාවල් ඕනනම් නිත්‍යානුකූලව දිගටම ලබා ගන්න පුළුවන්. දිගටම ලබා ගන්න. කොහොමත් ලෝක නීති පනවල තියෙන මිනිසුන්ගේ ආසාවල් නැති කරන්න නෙවෙයිනේ. නෙන්න මේ සීමාව ඉදන් දිගටම ලබා ගන්න. ඒ තාම හොඳ දෙයක් නේ. තාම හොඳ දෙයක් ඒ වගේ ලෝකෙට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් යෝජනා කරලා තියෙන ලෝක නීති. හැබැයි ධර්මයේ උගන්වන්නේ හිම කතාවක් නෙමෙයි. ධර්මයේ පිළිගන්නවා පංචකාමයේ ආස්වාදයක් තියෙන බව. හැබැයි ධහමේ යෝජනා කරනවා නිවන කියන උතුම් සැපය ඕනනම් පංචකාමය කියන ධර්මයේ නිසා තියෙන අල්ප සැපය මොකක් කරන්න ඕනද? අතහැරලා දාන්න. ඒකින්ද මේ ලෝකේ නිවන් දකින්න හිතන මිනිස්සු වැඩි දඩුයි. අඩුම අඩු නේ. අප්පකාතේ මිනිස්සෙසු යේ ජනාපාරගාමිනෝ අතයන් ඊතරා පජා තීරමේවා නුදාවති නේ. නිවන හොඳයි කියලා පිළිගන්න අය ගොඩාක් ඉන්නවද නැද? ගොඩාක් ඉන්නවා. ඒක නෙවෙයි අතු මාසෙ පුරාම අපිට දානගිනව පූජා කරන්නේ නේ. නිවන් දකින්න හාමුදුරලා වීර්ය කරන අපි උන්වහන්සේලට පස්ථානයක් කරනවා නේ. දානගිනව පූජා කරනවා නේ. අපි පින් සිත කරගන්න. හැබැයි ඇතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් කවදා හරි දවසක නිවන වෙනුවෙන්ම වීර්ය කරන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි ඒක හැමෝටම ඇති වෙන සිතුවිල්ලකුත් නෙමෙයි. මොකද දන්නවා එතකොටම ගොඩාක් දේවල් අතහරින්නටම සිත වෙනවා. කවුරුත් නිවන හොඳ බව පිළිගන්නවා බෞද්ධ. හැබැයි නිවනට වීර්ය කරන පිරිස අඩු වෙන්නේ දන්නවා තමන්ගේ පැත්තෙන් දේවල් අහිමි කරගන්න වෙනවා. අතාරින්න වෙනවා. පංචකාමයට තියෙන ලෝලත්වය නොසපත් වීම අතහැරගන්න. ඒක තමයි පළවෙනි නීවරණය. කාමච්ඡන්දය කොහොමද අපිට මෙලොවට බාධාවක් වෙන්නේ? නිවනට බාධාවක්. දෙක, ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ මොකක්ද? තරහව, ద్వේෂය, ක්‍රෝධය නැත්නම් අනේකා සමග උග්‍ර ලෙස ගැටි ගැටි සිටිනා මානසිකත්වය. මානසින්නේ. ව්‍යාපාදේ කියන්නේ සිතුවිල්ල. ක්‍රියාව නෙමෙයි. ව්‍යාපාදේ ක්‍රියාවට යනකොට ප්‍රාණඝාතයක් වෙයි,
පහරදී මක් වෙයි හිංසා කිරීමක් වෙයි පරුස වචන කීමක් වෙයි ඒක ක්‍රියාත්මක තලයට යනකොට හැබැයි දැඩි අකුසලයක් මනසින් කරගන්නවා කොහොමද මනසින් නැසේවා වෙනසේවා කියලා හිතන මේ කාලේ ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැතුව ඉන්නවනම් දීර්ඝායුත ලබාගෙන තව ටික කාලයක් රට සාමකාමී වෙනකම් මම කැමතියි කවුරුවක්වත් මැරෙන්නේ නැතුව ඒයි මේ තියෙන වෛර ක්‍රෝධ එක මැරලා ගියොත් එහෙම නේද ආ වෛර කරේ නරක මිනිහෙකුටයි කියලා අපිට හොඳ උප්පත්තියක් හම්බ වෙනවද නෑ මේ කාලේ බහුතරයක් මිනිස්සු දුකෙන් ඉන්න නිසා ප්‍රශ්න තියෙන නිසා අඩුපාඩුකම් එක්ක ඉන්න නිසා නේද නැති බැරිකම් එක්ක විඳවන නිසා ලොකු වෛරයක් පාලකයෝ ගැන ළඟ ඉන්න මිනිස්සයා ගැන කවුරුත් ගැන තියනවානේ උග්‍ර වෛරයක් මිනිස්සු ඔයත් වාසනාවන්තයි ඔයත් මේ වගේ රටක ඉන්න නිසා ඔයත්න්ට එහෙම වෛරකින් ක්‍රෝධකින් ජීවත් වෙන්න වෙලා නැහැ නිකන් හිතන්න මේක ලංකාවේ හිටියන් තෙල් පොලිමක ඉන්නකොට පැය ගණන් දවස් ගණන් ගෑස් පොලිමක ඉන්නකොට පැය ගණන් දවස් ගණන් ඒකනේ මැරලා වැටෙන මිනිහා තියා බලන්න නැතුයි එයි ඒව බලන්න කියොත් එහෙම මම මේ දවසක් තිස්සේ අල්ලගෙන ඉඳපු තැන මට නැති වෙයි කියලා හිතනවානේ එතකොට ඒව ඉන්නකොට මිනිස්සුන්ට කැමරාවක් ඇල්ලුවොත් එහෙම එක මිනිස්සෙක්ගෙන් හරි සාධනීය දෙයක් කටින් එළියට එයිද එළියට එන්නේ තරහය වෛරය ක්‍රෝධෙම තමයි කතා කරන්නේ ඉතින් මේ වගේ කාලයක මිනිස්සු කවුරුවක්වත් වයසටවත් මැරෙන්න හොඳ නැහැ මොකද ඒ වගේ තරුණ සිතුවිලි එක්ක ඉඳිද්දී මැරුණොත් හරි අනතුරක් අපේ බුදුදහමට අනුව අනතුරක් හැබැයි ඉතින් කවුරු හරි හිතුවොත් එහෙම ඔව් ඔව් පරිසරය හොඳ වුණාට පස්සේදි මගේ ඔය ගති නැති වෙලා යයි කියලා ඒ කියන හොඳ පරිසරේ සමහර විට අපිට මේ ආත්මෙම හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ අපි කියමුකෝ පාලකයෝ මාරු වෙලා වෙන හොඳම අපි ආසම නේ පාලකයෝ ටිකක් හම්බුණා කියලා රටත් හොඳටම හරි ගියා කියමුකෝ හැබැයි අපේ හිතවල ඇති වෙන ඔය ක්‍රෝධය වෛරය නැත්නම් ව්‍යාපාදේ අනු නැසේවා නසන්ඩ ඕන කියන ඒ දැඩි ද්වේෂසාගත සිතුවිලි මතක තියාගන්න ඕවා වෙන අරමුණු ගැන වුණත් ඇති වෙනවද නැත් ඇති වෙනවා ඒ නිසා පරිසරය හොඳ වෙච්ච දවසට ඔන්න මගේ හිතත් හොඳට තියාගන්න පුළුවන් වෙයි කියලා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක වැරදි අදහසක් ඒ වෙනුවට වීරිය කරන්න මේ හරි දේශපාලනික වෙනස් කිරීම කරන්න ඕනේම ටික කරගන්න මිනිස්සු කරගත යුතුයිනේ ඒකට අපි කාටවත් ඒ රෙහි වෙන්න බෑ මිනිස්සු දුක් විඳිනවානේ ඒ වෙනස්කම් කරගත යුතුයි හැබැයි තය 24ම වෛරෙන් ක්‍රෝධෙන් ඉඳලා අනතුරක් කරගන්න එපා මොකද ඒක හොඳම උත්තරයක් වෙන්නේ නැහැ ඒක හොඳ උත්තරයක් වෙන්නේ නැහැ ඒකෙන් යම් යම් උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ ඒක හොඳම උත්තරේ වෙන්නේ නැහැ හොඳම උත්තරේ වෙන්නේ නැහැ ඒක පැහැදිලිව පේනවා නේ පැහැදිලිව පේනවා නේ ඒ ඒ හින්දා බුද්ධිමත් මට තව ගොඩාක් උදාහරණ කියන්න පුළුවන් පොලිටික්ස් නිසා මම උදාහරණ කියන්නේ නැත්තම් මට කියන්න පුළුවන් මෙන්න වෛරෙන් තීරණයක් ගත්තම ඊළඟට වෙන එක ඊළඟට වෙන එක නමුත් එතකොට ඒක දේශපාලනික මාතෘකාවක් වෙනවද නැහැ පැත්තකින් තියලා මම ඔබට යෝජනා කරනවා වෛරය ක්‍රෝධය අනුන් නැසේවා වෙනසේවා කියන සිතුවිල්ල පොඩි අල්ප ජයග්‍රහණ ගෙනල්ල දෙයි. එහෙම අල්ප ජය ලාභ සතුටවල් ලැබෙන්නේ නැත්තම් කවුරුක්වත් මිනිහෙක් වෛරය තියන් ඉන්නේ නැහැ. ක්‍රෝධය තියන් ඉන්නේ නැහැනේ තරහ තියන් ඉන්නේ නැහැනේ මිනිහෙක් ඒකේ අල්ප හෝ මොකක්වත් නැත්තම් එනම් මිනිස්සු ඉක්මනටම අතාරින්න ඕනේ මොකද්ද? වෛර ක්‍රෝධේ තරහනේ. පොඩි හරි ආස්වාදයක් නැත්තම් ඒකේ. ආස්වාදයක් තියෙන. හැබැයි ආස්වාදයට වඩා සිය කෝටි ගුණයක මොනවද තියෙන්නේ? ආදීනු.
ආදීනෝති විපාකති එහෙනම් ගොඩාක් පරිසර මේ සිතුවිලි උපදිනවා නේ ලංකාවේ ප්‍රවෘත්ති බලනකොට ඔබට මේ සිතුවිලි උපදින්න පුළුවන් දැඩි ලෙස එනිසා පුළුවන් තරම් තමන්ට රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් මම දකිනවා ලංකාවේ මිනිස්සු ලෝකේ පුරා ඉන්න මිනිස්සු දැන් අන්න අවංක යුතුයකම ඉෂ්ට කරනවා නේ මම දැක්ක සමහර Facebook එකේ කෙලින්ම දාලා තියෙනවා තමන් ලංකාවට ඩොලර් 10000ක් ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් යවුවා කියලා ඩොලර් 5000 අන්න එතකොට ඒක අවංකව තමන්ගේ රටට උදව් කෙරෙල්ලක් නේ මතක තියාගන්න ඕන Facebook වල කීබෝඩ් වීරයෝ වෙලා විතරක් රට රකින්න බැරි බව නේ කීබෝඩ් වීරයෝ වෙන්න පුළුවන් හැබැයි කීබෝඩ් වීරකම විතරක් රට රැකෙන ක්‍රමයක් නෙමෙයි රටට අපි උදව් කරන්න ඕනේ විවිධ ආකාරයෙන් උදව් කරන්න ඕනේ විවිධ ආකාර විවිධ ක්‍රම තියෙනවා අපිට උදව් කරන්න එහෙනම් මේ හැම පැත්තක්ම හිතන කෙනෙක් වෙනවා බෞද්ධයෙක් කියන්නේ පුළුල් ඥානයක් තියෙන මිනිස්සෙකුට එක දෙකකින් විතරක් උත්තර හම්බෙන්නේ නැහැ එතකොට ගොඩාක් බුද්ධිමත් කෙනෙක් වෙනකොට ඇත්තටම ඔය වෛරය ක්‍රෝධය අඩු වෙලා යනවා. බුද්ධිය තමයි මේකට උදව් වෙන්නේ. බුද්ධිය ප්‍රඥා උදා කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න තරමට වෛරය ක්‍රෝධය අඩු වෙනවා. දැන් අපේ දරුවෝ ගමුක දරුවන්ගේ පැත්තට කියන. දරුවන්ට කවුරු හරි සෙන්ස කෙනෙක් ගන්න තරහ තිබුණොත් ඉස්කෝල් සෙන්සල එනෝනේ නේ. එක එක පීරියඩ් එකට නේද? කවුරු හරි සෙන්ස කෙනෙක් ගැන තරහ වුණොත් සෙන්සට අකමැති වුණොත් නේද ඒ සෙන්ස කියන ඒවා තේරෙයි මොකද ඉතින් ඈ සෙන්සට අකමැති නම් සෙන්ස උගන්වනකොට ආසාවෙන් අහන් ඉඳිද අහන් ඉන්නේ නැහැ නේ සෙන්ස කියන දේවල් තේරෙන්නේ නැහැ පැහැදිලි නේ ඒ කියන්නේ අපේ ඇතුලේ තරහ තිබුණොත් අපිට ඉගෙන ගන්න බැරි පාඩම් තේරෙන්නේ නැතු වෙනවා සමහර වෙලාවට අම්මයි තාත්තයි සමහර ඒවාට එපා එපා කියනවානේ ගොඩක් සැරයක් එපා කියනවනේ එතකොට තරහ එනවා තරහ ගියාම අම්මා මොකද්ද කිව්වේ කියලා හරියටම ඔළුවට යනවද නැහනේ ඔළුවට යන්නේ නැහැ අම්මා මොකද්ද කිව්වේ නේද අම්මා කියපු දේ මොකද්ද කියලා ඔළුවට යන්නේ නැති වෙනවා අම්මත් එක්ක තරහින් හිටියොත් තාත්තා කිව්වේ මොකද්ද කියලා ඔළුවට යන්නේ නැතිව යනවා තාත්තත් එක්ක තරහින් හිටියොත් ඔළුවට යන්නේ නැතිව යනවා ඒක මේ සාමාන්‍ය දෙයක් මේ නීවරණේ හැටි දැන් මාත් එක්ක ඔබ තරහින් හිටියොත් මම මේ කියන දේවල් ගැන අහන් ඉන්න ගමන්ම උත්තර දෙන්න පටන් ගන්නවද නැත් ඇතුලෙන් උත්තර ආඳුරු කිව්වට ඕවා කරන්න පුළුවන්ද මුන්ට වෛර නොකර හිටියොත් හොඳට තියේ මම මෙහෙන් යවනකොට අරෙන් ආයෙ පාරවල් ගන්නවා ඔළුවෙන් මනසින් එතකොට මම මේ කියන එක අහන් ඉන්න කෙනාට කොච්චර හොඳ එකක් වුණත් එයා ගැන දැඩි ලෙස ආදරෙන් කරුණාවෙන් කියලා දීපු දෙයක් වුණත් තේරෙනවද තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ තරහනේ වෛර ක්‍රෝධේ ඔකට හොඳ උදාහරණයක් කියන්නම් අපේ ගමේ කතා වලින් කියමුකෝනේ ගම්මුල තාත්තලා ඉඳලා හිටලා ඉස්සර බොනෝනේ නේ දැන් නම් දිගටම බොනවා ඉස්සර අපි පොඩි කාලේ වගේ ටිකක් ඉඳලා හිටලා බිව්වේ නේ මගුල් ගෙදරකට ගියාම ඔහම බොන දවස් තේ නැත්තම් වෙන මොකක් හරි වෙලාවක බොන ඉඳලා හිටලා බොන්නේ නේ එහෙම බීලාපු දවසට තමයි වෙනදට නිතර අම්මව වාද දුන්නත් තාත්තගේ අවවාද පටන් ගන්නනේ නේ බීලාපු දවසට ටිකක් වැඩිපුර කියවන තාත්තලා ඉන්නානේ ළමයින්ට අවවාද දෙනවා අරේ යන්න බෑ මෙහෙ යන්න බෑ අහවල ඇසුරු කරන්න බෑ මං නරක මිනිහා කියන්න එපා නේද ඔහොම අවවාද දෙන තාත්තලා ඉන්න බීලාපු දවසට අනිත් තාත්තලා මීයා වගේ ඔයෙ ඉන්නවනේ මුකෝ කියන්නේ නැහැ වචනයක් කතා කරන්න දෙයි අපි බීපු දවසට ඔන්න කට කියවන්න පටන් ගන්නවා එහෙම තාත්තලා ඉන්න එතකොට එහෙම තාත්තලා කතා කරනකොට ළමයි විනාඩි දෙකක්වත් අහන් ඉන්නවද තාත්තා කියන ඒවා නැහැ හිමීන් යනවා යන්න එතන මග අරලා අම්මා ඉන්න පැත්තට ඊළඟට අරයා කුණුවෙන්ද බීලවිල් අපිට කියවන්නේ
කියනවද නැද්ද කියනනේ බී ලෙවල් ඇඩ්වයිස් දෙන්න කියොත් එහෙම අපි ඒකට එරෙහිව අම්මත් එක්ක කතා පවත්වන අම්මා මොකද කියන්නේ අම්මා කියනවා උඹ ඕවා ගණන් ගන්න එපා ඔය මිනිහා බීලා ඉන්නේ එතකොට දැන් තාත්තා මොනවද අවවාදෙට කිව්වේ නරක මිනිස්සු ඇසුරු කරන්න එපා අනවශ්‍ය තැන් වල යන්න එපා ඔය මිනිස්සු ඇසුරු කරොත් තමුන්ට නරකක් වෙයි අවවාදෙ හොඳ වුණාට ඒ මග පෙන්වීම හොඳ එකක් වුණාට ඒ පණිවුඩේ අපිට යන්න නැත්තේ ඇයි මොකද හේතුව අපි ඉන්නේ ඒ පණිවිඩේ දෙන එක්කෙනාගේ චර්යාව පිළිබඳව කැමැත්තෙන් දකමැත්තෙන්ද අකමැත්තෙන් තරහින් තරහෙන් ඉන්නකොට පණිවුඩ තේරෙන්නේ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක්සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර දෙව්දත් අහමුදුරන්ට දේවල් තේරුණේ නැත්තේ ඇයි එකම පන්සලේ හිටියත් භාග්‍යවතුන් වහන්සේගේ බණ ඇහුවත් ඇයි තේරුණේ නැත්තේ වෛරයනේ ක්‍රෝධය ව්‍යාපාද සිත බුදුහාමුදුරුවෝ නැසේවා වෙනසේවා කියලා හිත හිත ඉඳපු කෙනෙක් තේරුණේ එහෙනම් මම ඔබට යෝජනා කරනවා දේවල් අවබෝධ කරගන්න තියෙන තුන්වෙනි බාධාව තමයි දෙවෙනි බාධාව තමයි මොකද ව්‍යාපාද පළවෙනි එක ආසාව වැඩි නම් තේරෙන්නේ නැත දෙවෙනි එක තරහ අධික නම් තේරෙන්නේ නැත තුන්වෙනි එක තීන මිද්ද කිය සිතේ සහ සිතුවිලි වල තියෙන නැලි ගතිය නිදිමත ගතිය දැන් ඔබට මේ දේශනාව කරගෙන යනකොට මම නිදිමතක් ආවොත් මං කියන ඒවා තේරුණාද අවබෝධ වෙනවද අවබෝධ වෙන්නේ නැහැ නිදිමත හින්දම අවබෝධ වෙන්නේ නැහැ නේ නිදිමත අධිකයි හිමින් ඇහැපිය වෙනවා ආ මොකද කිව්වේ කියලා හිතෙනවා කැසට ගැස්සিলা නේ දැන් සමහරු මං දන්නවා වාඩි වෙනවා වාඩි වෙන්නෙම හොඳ බණ ටිකක් අහන්න ඕන කියලා විනාඩි 5කට පස්සේ වේලිච්ච කරකටක් වගේ නේ නැමිලා නැමිලා උකුලේ ඔළුව ඇවිල්ලා නේ ඒ කියන්නේ ඇයි මේ තීන මිද දෙන්නේ අපිට දෙයක් අහන් ඉන්නකොට දෙයක් අහන් ඉන්නකොට තීන මිද දෙන්නේ අපි ඒකට කැමති නැත්නම් අපි ආස එකක් නම් නේද පැය කීයේ වුණත් බලන් ඉන්න පුළුවන්ද බැරිද පුළුවන් අහන් ඉන්න පුළුවන් මාන්සි නෑ වැඩට ගිහින් ආවා කියලා ප්‍රශ්නයක් නෑ දවසම යකඩ කොට්ටු වෙලා කියලා ප්‍රශ්නයක් නෑ ආස නම් අහන් ඉන්න පුළුවන් ආස නැත්තම් මට මාන්සි අද බෑ අද කතා කරන්න බෑ ඒක අපේ කැමැත්ත එක්ක තීරණය වෙන එකක් නිදිමත ඉබේම එන අපේ මනස ඒ කතාව රිජෙක්ට් කළා දාන්න අපි ආස එකක් නෑ ඔබට කියනවා මේ ප්‍රායෝගික ජීවිතෙන් බලන්න නේ මේ නිදිමත කියන එක සම්පූර්ණයෙන්ම මනසත් එක්ක සම්බන්ධ කතාවක් උදාහරණයක් මේ දරුවන්ට නේ අපි හිතමු කොන්න හෙට තියෙනවා මොකද කැම්පින් එක නැත්නම් චාරිකාවක් නේද හෙට තමයි ඉස්කෝලේ කැම්පින් යන දවස දවස් දෙකක කැම්පින් යනවානේ තාලුවොත් එක්ක හෙට උදේ යන්න ඕන අද රෑ හොඳට නිඳයිද නෑ මේ කී සැරයක් ඇහැරෙයිදනේ අපි පොඩි කාලේ තේ මට මතකයි මේ පොඩි කාලේ අපි පළවෙනිම කොළඹෙනකොටනේ කොළඹෙනකොට පිරිවෙනේ ඒදා රාත්‍රියේ නිඳ යන්නේ යාන්තම් නිඳ යගෙන ඉද්දි බස් එක මන් දාලා යනෝ පේනවානේ මං එනෝ කියාගෙන නැගිටි නින්ද යන්නේ නැහැ. මොකද නින්ද යන්නේ නැත්තේ? හෙට කෙරෙන වැඩේට ආසයිද නැද්ද? ආසයි. දැන් මෙතන ඉන්න සමහර බබාලට, පුතාලට, දූලට උදේට නැගිටින්න හිතෙන්නේ නැත්තම් ඒකේ අදහස මොකක්ද? ඉස්කෝලේ යන්න ආසයිද ආස නැද්ද? ඈ? ආස නැති දවසට නේද? හොඳටම නිදිමතයි. සමහරු නාන කාමරෙත් නිදිනේ එයි මයත් ඇදෙන්නේ නේ අමෝඩ් එක උඩ උනත් නිින්ද යන්න පුළුවන් නේ අම්මා දොරට තඩි බානකොට තමයි එළියට එන්නේ නේ
නිදිමතයි කැමැත්තයි සම්බන්ධයිද නැද්ද? සම්බන්ධයි. අපි යමක් කරන්න අකමැතිද යමක් අහන්න අකමැතිද? අන්න එතනදී අපිට නිදිමත ඇවිල්ලා උදව් කරනවා. අකමැත්ත නේද? අපි අකමැත්ත දිගටම පවත්වාගෙන යන අපිට නිදිමත උදව් කරනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා තීන මිද්ද කියන්නේ නිවන් දකින්න භාවනා කරන හාමුදුරු කෙනෙකුට තියෙන ලොකුම බාධාව. ගුණධර්ම පුරණ හාමුදුරු කෙනෙකුට තීන මිද්දේ නිදිමත කෙනක ලොකුම බාධා. ඉගෙන ගන්න දරුවෙකුටත් ලොකුම බාධා. රැකියාවක් කරන කෙනෙකුටත් ලොකුම බාධාවක්. මෙහෙනම් ඉවරටම ඉවරයිනේ. මොකද අපි එනකන් කියලා බස් කෝච්චි නවත්තන් ඉන්නේ නැහැ. එකක් මගහැරුණොත් ඒක මගහැරුණා කියන්නේ අනිත් සියල්ලම මගහැරනවද නැද්ද? මගහැරෙනවා. නිදිමත පරද්දන්නම වෙනවානේ. නිදිමත පරද්දන්නම වෙනවා. තීන මිද්ද කියන්නේ අපේ සියලු දියුණුවට බාධාව. සියලු දියුණුව. ලෞකික ලෝකෝත්. ඒ නිසා තීන මිද්ද පරද්දන්න නම් මොකද්ද තියෙන උපාය? කරන වැඩේට ආසවේ. එච්චර. නිදිමත පරද්දන්න නම් කරන වැඩේට ආසවෙන්න. කරන වැඩේට කැමති වෙන්න. කැමැත්තෙන් කරන වැඩ නිදිමත නැතුව යන්න පුළුවන්. අකමැත්තෙන් නම් නිදිමත එන. හතරවෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි උද්දච්ච කුක්කුච්ච. ඔයත් සමහර අයට කියනවා නේද? එයා හරි උද්දච්චයි කියලා නේ. ඒක නෙමෙයි මේ. ඒ උද්දච්චයි කියන්නේ ටිකක් ආඩම්බරයි ඒ වගේ අදහසක් නේ. එයා ටිකක් අනිත් අයව ගණන් ගන්න නැහැ, අනිත් අය එක්ක කතා කරන්න කැමති නැහැ නේ. ඒ වගේ එකක් තමයි එතන උද්දච්ච කියන එකේ අදහස. මෙහි උද්දච්ච කියන්නේ මේ නොසන්සුම් බව කියන එක. නොසන්සුම් බව. අපේ හිත ආසාවල් වැඩි වෙනකොට නොසන්සුම් වෙනවා. තරහ වැඩි වෙනකොට නොසන්සුම් වෙනවා. හරියට කැළතිච්ච ලිඳක් වගේ. ලිඳක් කැළත්තුවත් එහෙම අපි ඒකේ පතුල පේනවද මොකද? නෑනේ. අපි පුංචි කාලේ අපේ ගම්වල ලිං තිබුණානේ. ඒ ලිං වල අපිට පතුලෙම තියෙන ඒවත් පේනවානේ. අර කුඹුක් ගස් ගාව තියෙන ලිං තියෙන අපි පොඩි කාලේ. එතකොට ඒවයි අපිට පේනවා පතුලේ තියෙන ඒවානේ. මාළුවෝ යට පීනනවා අපිට පේනවා. පොඩි පොඩි දේවල් පේනවානේ. ඒ ලිඳට අර අවුරුද්දට දාපු සල්ලි සමහර වෙලාවට පේනවා. එච්චරටම පෑදෙන වෙලාවල් තියෙනවානේ ලිඳ. කැලැත්තුවට පස්සේ එළිඳ ඇතුලේ මොනවක් අපේන්නේ? කුක්කුච්ච කියන්නේ අන්න ඒ වගේ එකක්. ලිඳ ඇතුලේද හිත ඇතුලේද? හිත ඇතුලේ. මීදුමක් ආවම වගේ. මීදුමක් ආවම මෙහි පාරවල් පේන්නේ නැහැ නේ අපිට? පාරවල් පේන්නේ. හැබැයි පාර නැද්ද? තියෙනවා. පේන්නේ. මම ඔබට යෝජනා කරනවා ඔබේ ඇතුළ තරහින් හරි ආසාවෙන් හරි බලවත්ව ඉන්න වෙලාවක කිසිම තීරණයක් ගන්න එපා. ඒ වෙලාව හරි ව්‍යාකූලයි. හරිම ව්‍යාකූල වෙලාව. ඒ ව්‍යාකූල භව ඇතුලේ තීන්දු තීරණ ගත්තෝතින් වරදිනවද නැද්ද? හොඳටම වරදින. හොඳටම වරදින. ඒක ලොකු ක්‍රයිසිස් එකක්. ඒක මතක තියාගන්න. උද්දච්චය කියන්නේ හිත තුල ව්‍යාකූල භව පැන නැග්ග කියන්නේ ඒක ඒ කියන්නේ සමහන් වෙනකන් ඉන්නම ඕන. හා කියන්නවත් බෑ කියන්නවත් කලබල නම් වෙන්න එපා ව්‍යාකූල වෙලාවට. මට කල් දෙන්න කියන්න. කල් දෙන්න කියන්න. හා කියන්න එපා. නේද? බෑ කියන්න එපා. මොකද අපි ව්‍යාකූල වුණාට පස්සේ හා කියන්න කීයටවත් හොඳ නැති ඒවට හා කියනවා. බෑ කියන්නනේ. මොන හේතුවක් නිසාවත් බෑ කියන්න හොඳ නැති ඒවට අපි බෑ කියලා තියෙනවා. ව්‍යාකූල වෙලාව කියන්නේ හොඳ වෙලාවක් නෙවෙයි. හොඳ වෙලාවක්. ඒක නිවැරදි නිවැරදි මනසකින් දේවල් තීන්දු කරන්න බෑනේ. අගතියට කියලා නේ වෙලා. උද්දච්ච කියන්නේ අන්නේ වගේ ව්‍යාකූල වෙලාවක්. ඉතින් ව්‍යාකූල හිතකින් ඉන්නව නම් කෙනෙක් දිගටම ඒක අඛණ්ඩ භාවයේ වුණා. ව්‍යාකූල බව කියන එක කෙනෙකුගේ හිතේ අඛණ්ඩ භාවයේ වුණා. මතක තියාගන්න ඒක මේ දරුණු මෝහයක් බවට පත් වෙන්න පුළුවන් නේ. දිගටම යාට දේවල් පැහැදිලි නැති කෙනෙක්
අවබෝධ වෙන්නේ නැති කෙනෙක් හරීම මේ කලබලකාරී නොසන්සුන් මනසක් තියෙන කෙනෙක් උනත් දන්නේම නැතුව එයාගේ මේ ජීවිතේ අනුවණම වෙලා යනවා ඊළඟට උද්දච්ච එක්කම තියෙන තව එකක් තමයි කුක්කුච්ච කියන්නේ කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ මොකද පසුතැවෙන රිග්‍රෙට් කරන පසුතැවෙන දැන් පසුතැවෙන එකේ හොඳ හේතු තියෙනවා අපි කරන වැරද්දක් වැරද්දක් කියලා තේරුම් අර ගැනීමත් බුද්ධාගමේ කියපෝ පසුතැවීමක් ඒ පසුතැවීම හොඳයි ඒ පසුතැවීම හොඳයි හැබැයි සමහර වෙලාවට අපි පසුතැවීම කියන්නේ අපි කරපු වැරද්දට අපි මනසින් වහල් වෙනවා කියන්නේ අපි හිතනවා අපිට කවදාවත් ඒ වැරද්දෙන් ගැලවෙන්න බෑ මම මේක කරලා ඉවරයි ඒ නිසා මට මේකෙන් අයින් වෙන්න බෑ මට මේකෙන් වෙන් වෙන්න බෑ මං පව්කාරයා මං මේක කරා ඒකට කියන්නේ කුක්කුච්ච එහෙම හිත හිත ඉන්න කෙනෙකුට ආලෝකය උදා කරගන්න පුළුවන්ද බෑ එයාගේ ජීවිතේට එළියක් එන්නේ නැහැ එහෙනම් ඔබට ඔබ කරන වැරද්දක් අවබෝධ කර ගැනීම කියන පසුතැවීම තියෙනවනම් ඒක හරි. ඒක කමක් නැහැ. හැබැයි ඔබ ඒ මම මෙහෙම වැරදිකාරයෙක් මට නිවැරදි වෙන්න බෑ මම මේ බරපතල වැරද්ද කළා කියලා තමන්ට තමන් ද්වේෂ කර කර ඉන්න තත්ත්වයට ආවොත් ඒක හරිම අනතුරක්. එතකොට වර්තමාන මේ මොහොතත් නැති වෙනවනේ. සමහරු කියන්නේ මට ළමයි මිසා මේ පින්කම් කරගන්න බැරි වුණා කියනවනේ සමහර වයසක අය අපිට හම්බෙලා තියෙනවා මටත් හම්බෙලා තියෙනවා ඒගොල්ලෝ කියනවා මට පින්කම් කරගන්න බැරි වුණා මට හොඳ වැඩ මුකුත් කරගන්න බැරි වුණා හම්දුරනේ මේ ළමයි නිසා ඉතින් මම ඒගොල්ලන්ට යෝජනා කරලා තියෙනවා ඉතින් දැන් ඒක කිය ඉන්න එපා ඔයා දැන් පින් කරා ළමයි නිසා මගේ ඇරෙච්ච ගොඩක් තියෙන පුළුවන්ද නැද්ද පුළුවන් ගොඩක් තියෙන පුළුවන් අපි මොකද කරන්නේ? අරයා නිසා මෙයා නිසා මග ඇරුණා කී කිය ඒ අතීතයට ද්වේෂ කර කර ඉන්නවා වෙනුවට අපිට මේ මොහොත ඇවිල්ලා තියෙනවා නම් මේ මොහොතින් ඉඳලා හොඳ වෙනවා. අපි කියමුකෝ ජීවිතේම ඔබ අකුසල් කරගෙන තියෙනවා. හරි අද ඉඳලා යහපත් වෙන්න. බුදුදහමේ අද ඉඳලා යහපත් වෙන්න බාධාවක් නැහැ. මේ මොහොතින් ඉඳලා නිවැරදි වෙන්න බුදුදහමේ බාධාවක් නැහැ. නະ බුද්ධිමත්. කුක්කුච්ච කියලා කිව්වේ ඒකයි. කොක්කොච්චේ ඉන්න අය හැමදාම එක තැන තමයි. ඒගොල්ලෝ ගැලවෙන්නේ. ඒ දැඩි මානසිකත්වයක් එකනේ. එහෙම පෞකාරයෝ කියලා පර්මනන්ට් පිරිසක් නැහැ. එහෙම කවුරුත් නැහැ. කාටත් වෙනස් වෙන්න තමයි. අපි අර සිංහල ජාතියව පිළිගන්න කැමති නැහැ. මොකද සිංහල ජාතිය කියන්නේ වෛරේ ක්‍රෝධේ උග්‍රම ජාතියින් අතර එකක්. ඒක අර පොඩියට පිරිමහලා ඉවර කරගෙන ඒක මොකක් හරි තරහක් ආවනම් ඒකට ප්‍රතිචාර දක්වලා ඉවර කරන්නේ. වෛර කියන එක බැඳ ගන්නවා අවුරුදු ගණන් නේ. පරම්පරා ගණන් අපි වෛර බඳිනවා. මට තේරෙන්නේ නැහැ එහෙම වෛර බැඳන් ඉඳලා ලබාගත්තු ජයග්‍රහණයක් හරි තියෙනවා නම් කවුරු හරි හා කමන්නේ නැහැ ඔයා දිගටම වෛර බැඳන් ඉඳ කියලා ඊළඟ ජෙනරේෂන් එකටත් උගන්න තැහැ. මොකක් හරි එහෙම ලැබිලා තියෙනවා. ලැබිලා නැහැ. ලැබිලා නැති වුණාට මිනිස්සු දිගටම වෛර තියාගෙන ඉන්නවා. මම ඔබට යෝජනා කරනවා මේවා වෙනස් කරගන්න අපේ ජීවිතවල අපි උත්සාහ කරන්න ඕන. අපි රහත් නුණාට ප්‍රශ්නයක් නැහැ කියමුකෝ මේ ආත්මේ. රහත් වෙන්න පුළුවන් නම් විශිෂ්ටයි. හැබැයි අඩුම අපේ ගාව තියෙන මේ දුර්ගුණ පැතිවත් ටික ටික හරි අඩු කරගන්න ඕන අපාය නවතින්නේ නැත්තම්. මේ අකුසල් සිතුවිලි කරපින්නාගෙන කන්දකට විතර යට වෙලා ගියොත් අපි කොතනින් ඉවර වෙයිද දන්නේ නැහැ. සමාව දීම ඉගෙන ගන්න. නේද? සමාව දීම ඉගෙන ගන්න. වෛර කිරීම වෙනුවට සමාව දීම. තදින් බැඳිලා හිංසා කර කර එල්ලිලා ඉඳීම වෙනුවට අතහැරලා දැමි. අතහැරලා දැමි. ඒක ඉගෙන ගන්න. එම අතරින්ද බැරි කාටවත්ක් මෙලොවවත් පරලොවවත් සැන්සිලන මතක තියාගන්න. අර හිතේ තියන් ඉන්නකොට තියෙන ආස්වාදෙ නෙමෙයි විපාකේනකොට. ඒක හරි භයානකයි. නිසා අපිට වෛරය අතහැර ගන්න පුළුවන්. ඒවා
පොහුණු විය යුතු ධර්ම නැත්තම් නිවනම ඉවරයි නේ සැනසීමම නැතිව විමුක්ති අහිමි වෙන අන්තිම කාරණා විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ මොකක්ද අවබෝධයට නිවනට බාධක පස්වෙනි ධර්මය විචිකිච්ඡා යනු සැකය සැකය භාග්‍යවතුන් වහන්සේ ගැන සැකයි නම් ධර්මයේ ගැන සැකයි නම් රහතන් වහන්සේලා ගැන සැකයි නම් ඊළඟට සීලය ගැන සැකයි නම් පෙර ආත්මය ගැන සැකයි නම් ආයේ උපදිනවා කියන එක ගැන සැකයි නම් කලින් හිටියා සහ ආයේ උපදිනවා කියන දෙකම ගැන සැකයි නම් පටිච්චසමුප්පාදය ගැන සැකයි නම් ඒකට කියනවා මොකද විචිකිච්ඡා බුද්ධ ආදී අට දැන ගැන සැකේ සැකය සාමාන්‍ය ජීවිතෙත් අපිට සැකය බහුල නම් ඒ වගේ අයට කිසිම දෙයක් අවබෝධ කරගන්න බෑ අවබෝධ කරවන්නත් බෑ සැක බහුල කෙනාට මොනතරම් ආදරෙන් කියලා දුන්නත් එයා පිළිගන්නවද පිළිගන්නේ නෑ එයාගේ හිතේම තියෙන සැක කොච්චර කිව්වත් සැක කරනවා නේ මොනතරම් ඔප්පු කරලා පෙන්නුවා හිතනව නෑ ඔය කිව්වට මොකක් හරි ඇති සැනසීම නෑ සැකය බහුලයි නම් ගුරුවරයා ගැන සැකයි නම් උගන්වන දේ ගැන සැකයි නම් තමන් එක්ක එකට ජීවත් වෙන ආදරණීයයෝ ගැන සැකයි නම් ඒගොල්ලෝ කියන මුකුත් තේරෙන්නේ නැහැ අපිට අවබෝධ කරගන්න බැහැ ඒ නිසා අපි විචිකිච්ඡාව ඒ කියන්නේ විමර්ශනය තියෙන්න ඕන බුදුදහමේ හොයා බැලීම කරන්න කියලා කියනවා විමසන්න කියලා කියනවා හැබැයි හැමතිස්සෙම සැකයෙන්ම ඉndeපා කියලා යොත සැකය හානි කරයි විචිකිච්ඡාව කියන ධර්මය නිවන් දකින්න නම් දැඩි ලෙස හානි කරයි සාමාන්‍ය ජීවිතයේදී ඔබට කියන්නේ මෝඩයෝ වගේ ඔක්කොම පිළිගන්න කියලා නෙමෙයි බුදුදහමේ මූලිකම ඉගැන්වීමක් තමයි හොයන්න බලන්න කතා කරන්න ප්‍රශ්න කරන්න නේ සාකච්ඡා කරන්න හැබැයි හැමතිස්සෙම සැකය මෝඩුවේ තියාගෙන ජීවත් වෙන්න බෑ ගෙදරක ඉන්නත් බෑ පන්සලක ඉන්නත් බෑ නේද බණ දහම් ඉගෙන ගන්නත් බෑ මොකක් හක් කරන්න බෑනේ හැමතිස්සෙම සැකන විශ්වාස කියන එක නැත්තම් පැහැදීම කියන එක නැත්තම් ගමනක් යන්න බෑ ඒ නිසා ඒ පස්වෙනි නීවරණ ධර්මයක් හොඳට අවබෝධ කරගත යුතුයි එතකොට අපි කරුණු පහක් සාකච්ඡා කළා පළවෙනි එක අවබෝධයට බාධාව පළවෙනි එක ආසාව වැඩි කම් දෙවෙනි එක තරහ වැඩි කම් තුන්වෙනි එක නිදිමත අධික කමනේ හතරවෙනි එක පසුතැවීම සහ නොසන්සුන් කම දැඩි බව හය පස්වෙනි එක තමයි විචිකිච්ඡා සැක බහුල කමනේ සැක බහුල කම ඔය හතර දුරු කරගත්තොත් පාලනය කරගත්තොත් මතක තියාගන්න ඔබට මෙලොවත් විශාල දියුණුවක් ලබන්න බුදුදහමෙන් ලැබෙන උදව් මේවා තමයි මේවා අහලා මේවා තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදව ගන්න එක බුදුදහම කොච්චර අහන් හිටියත් ප්‍රායෝගිකව මේවා තමන්ගේ ජීවිතයට යොදාගන්නේ නැති අයට හිතෙනවා කොච්චර අපි ඉතින් ආගම ධර්මයට අනුව කටයුතු කළත් අපිට නැහැනේ කිසි ප්‍රතිඵලයක් ප්‍රශ්නේ මොකක්ද ඇහුවත් වැඩක් නැහැ පන්සල් ආවත් වැඩක් නැහැ ඇහුවට විතරක් මදි මේව ඇතුලේ ධාරණය කරගන්නත් ඕන ප්‍රැක්ටිස් කරන්නත් ඕන පුහුණු වෙන්නත් ඕනනේ ඔය ඇතු නිතර මට කියන එකක් නේ නේද හම්තුනේ ජපන් ඉතින් පුළුවන් වෙන්න නම් කතා කරන්න ඕන කියලා නේ ආ බුද්ධ ධර්මෙත් එහෙම තමයි බුද්ධ ධර්මෙත් ඉතින් බුද්ධ ධර්මිනුත් හොඳක් වෙන්න නම් මොකද කරන්නේ ඉතින් ආහනේම කරලා බලන්න නේද අහනෝ තියනෝ යනෝ නේද මම කංජි ලියනවා වගේ ඉගෙන ගන්නවා ලියනවා ටෙන්ස් සමහර වෙලාවට අහනවා නේද පෙන්කියෝසි මස්තා වසුරේ මස්තා නේද නේද ඉගෙන ගත්තා අමතක කළා නේද කියලා නේද ඔව් ඉගෙනගෙන ඒක යෙදෙව්වේ නැතත් ඒක නැවත නැවත ලිව්වේ නැතත් ඒක වාක්‍යවල වාක්‍ය ලියනකොට ඒක අතුල් කළේ නැතත් ඒ කංජිය අමතක වෙනවද නැද්ද අමතක වෙනවා ඉරි කැලි ටික මතක නැතුව යනවා නේ ඒ වගේම තමයි බුදුදහම බුදුදහම එනොත් උපරිම ප්‍රතිඵලය දෙන්න නම් අහන්න ඕන තේරුම් ගන්න ඕන තේරුම් ගත්ත දේ
පුහුණු වෙන්න යොදවන්න එනිසා අද වස් කාලේ පැවැත්වෙන පළමු ධර්ම දේශනා මේ වගේ දේශනා වස් කාලේ හතරක් අපි පාත්තු අද දේශනාවේ දායකත්වයේ ගත්තේ මෙවර වස් ආරාධනාවේ දායකත්වයේ ගත්ත සදහවත් ව්‍යාපාරික අපේ අජිත් තිඟුරංගල මැතිතුමත් එම මැතිනියත් පුතණුවනු දායක සභාවේ සියලුම දෙනා ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවට පින්කමට සම්බන්ධ වුණා. දූල පුතාලා වේල පහ දහම් පාසලට ආවනේ. හොඳට පැය දෙකක කාලයක් දහම් පාසලෙත් අපේ දරුවෝ ඉගෙන ගත්තා. ඉතින් මේ බණ අහන අය කනගව දිස්ත්‍රික්කේ ඉන්නව නම් කෙනෙක් ඉන්නව නම් යෝජනා කරන ඔබට දුවා දරුවෝ ඉන්නව නම් මාසෙකට එක දවසක් තුන්වෙනි සතියේ ඉරිදා හවස 4 ඉඳලා 6 වෙනකම් දහම් පාසල පැවැත්වෙනවා මේ සේනාසනේ අපේ අතිවල්ලාවල නන්දසාර පඬිතුමහඳුරුවොත් සේනාසනාධිකාරී අපේ යම්පිටිය සද්දාවාස ස්වාමීන් වහන්සේ දෙනම දහම් පාසල කරන අපේ දරුවන්ට ඒ නිසා දරුවෝ නිශ්චිතවම ඒ කටයුතු වලට සහභාගී කරව ගන්නට පුළුවන් කියන එකත් අපි සිහිපත් කරන්න ඕන ධර්මයේ විතරක් නෙමෙයි භාෂාව සංස්කෘතිය හැමදේම දහම් පාසලේ උගන්වනවානේ. ඉතින් අද දවසේ මේ කරපු පින්කමෙන් රැස්සුණු සියලුම පින් කුසල් විශේෂයෙන්ම අදිත් තිඟුරංගල මැතිතුමාගේ ආදරණීය පියාණන් නදීසා රත්නායක මැතිණියගේ ආදරණීය පියාණන් ඒ වගේම මේ පන්සලේ දායකාවක් ලෙස කටයුතු කරපු මේ ඉදිරිපිට ඉන්න දුවගේත් පුතාගේත් ආදරණීය අම්මා මනෝෂී සිරිපාල මහත්මියක් ඒ ඇතුළු කොට අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ දායකකාරක ආදීන් නමින් මිය ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත් වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා අපේ ඥාතීන් සියලු දෙනාම මේ උතුම් පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා සාදු 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 ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව අපේ ආදරණීය ලංකා ද්වීපයටත් ලංකා ද්වීපයේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකික සියලු දෙනාටත් ඔබ අප හැම දෙනාගේම මව් දෙමව්පියන් ගුරුවරුන් ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටමත් ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපේ රටට උදා වෙලා තියෙන අවාසනාවන්ත තත්වය ඉක්මනින්ම යහපත් තත්වයකට පත් වේවා ඔබ හැම දෙනාටත් ඔබ හැම දෙනාගේම ව්‍යාපාරික කටයුතු වලට රැකිරක්ෂා කටයුතු වලට පුංචි දූල පුතාලා හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු වලට දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් දියුණුවක් සිතක් ශාන්තියක් උදා වේවා සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් මමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා සාදු 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 අවසාන වශයෙන් මේ උතුම් සේනාසනේ නිර්මාතෘ මේ සේනාසනාධිපති පුජි සුගත සේනාසනේ සේනාසනාධිපති අපේ හුරුළු නිකවැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ සේනාසනාධිකාරී අපේ අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ නන්දසාර පඬිත් ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පූජනීය මහා සංඝ රත්නයටත් පින්කමේ ප්‍රධාන දායකත්වයේ අරගෙන කටයුතු කරන මෙවර වස් ආරාධනා පින්කමේ අජිත් තිඟුරංගල මැතිතුමා මැතිණිය පුතුණුවන් ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට වගේම අපේ සදහවත් කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ දායක හැම දෙනාටමත් මේ ලෝක ජීවිතේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේම ඇසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගන්නටත් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන ඉක්මන් භවයකදී නිවනින් සැනසීම උදා කරගන්නටත් මේ පින කුසලය පාරමී ධර්මයක් වේවා සාදු 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 හොඳයි පූජා කරන්න ධර්ම පරිස මෙතන හොඳයි දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කම්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කම්තු මම් පරන්ති හොඳයි සියලු දෙනාම ඥාතිත්වත් පින් අනුමෝදන් කරමු
ඉදම්මේ ඥාතේ නං ඕතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේ නං ඕතු ඉදම්මේ ඥාතේ නං ඕතු සුඛිතා වන්තු ඥාතයෝ නිවන් ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිවාණ පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු සාදු 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 එක විටම කවුරුත් වන්දනා කරගන්නට අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණින් යහපතක්ම වේවා.